අයිබුවන් උදේ ගම්මන් පිළලා එතකොට විමල් වීරවංශලා මේ දවස්වල බල්ලෙක් ඇති කරනවානේ. ඒ බල්ල ඇති කරන්නේ මේ මැක්කන්ට ලේසියෙන් වහන්න පුළුවන් වෙන එහෙම නැත්නම් ලේසියෙන්ම ඉන්න පුළුවන් තැනක් හදාගන්න. මොකද අනිත් ඔක්කොම බල්ලෝ ටික දැන් එක්ක වයසයි එක්ක මැරෙන්න ආසන්නයි එහෙම නැත්නම් අබ්බගත පාරණේති වෙලා තියෙන්නේ. එතකොට විමල් වීරවංශලාට ගම්මන් පිළලාට මම කියන්නේ වාසුදේව නම් ශනීබ්‍රද දන්නේ නැහැ, පේන්නත් නැහැ. අපල දුබල වයසනේ මයිතන්නේ ආතලගේ වයසනේ අවුරුදු මයිතන්නේ 85ක් එක්ක වෙන්න ඇවිල්ලා ඇති. ඒත් ඡන්දේ දිනන්න තමයි උත්සාහ කරමින් හිටිය. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ මුල් කාලේ ටිකක් දැක්කා. ඊට පස්සේ නම් මෙච්ච දෙයක් අපි දන්නේ නැහැ. හරි කොහොම හරි ගමන් නැහැ කියමුකෝ. ඉතින් කතා කරගෙන හිටියේ මේ අලුතෙන් හදන බල්ලා ගැන. එතකොට බල්ලෙක් නිර්මාණය කරනවා මේගොල්ලන්ට වාසය කරන්න ඉන්න පුළුවන් තැනක් විදියට හදාගන්න. එතකොට මේකේ බිල්ල වෙලා තියෙන්නේ සල්ලි ටිකක් තියෙන නේද මාධ්‍ය ශේෂ්ත්‍රයක් දන්න බිස්නස් කාරෙක් වෙච්ච දිලිප් ජයවීර. එතකොට දිලිප් ජයවීරගේ විස්තරය අපි කිව්ව අර ඡන්දේ නිල ඡන්ද ප්‍රකාශයට පත් කරනකොට 160,000 ලංකාවෙන් ගත්තම වැඩිත් එක්ක කියලා අපි කිව්වා මේක ප්ලාන් කරපු තැනක් ඇති පක්කරි කියලා. කොහෙන් ගනි ඡන්ද ටිකක් ගලව ගන්න. ඉතින් දැන් මේකේ අලුත්ම කතා වස්තුව තමයි දහම් සිරිසේන. එතකොට සිරිසේන කිව්ව ගමන් දන්නවා මේ කවුද මෑන්ස් අර මහ පොළොවෙන් මතුවෙච්ච නේද ඒ මිනිස්සයාගේ පුත්‍ර රත්නය එකතු වෙලා තියෙනවා මේ අලුත්ම බල්ලගේ ඇඟේ වහන්න. මොකද මේ හේතුව මෛත්‍රීපාල සිරිසේන කියන මේ ත්‍රාණ දේශපාලඥ මේ පැලැන්තියේ තවත් එක පුරුකක් වෙන මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ බෝඩ් කෑල්ලකට සීමා කරා. දැන් ඒක තියෙන මයිතර පක්ෂ කාර්යාලයේ තියෙනවා බෝඩ් කෑල්ලක් තියෙනවා. එක එක කෑලි අරගෙන අපි නිදහස් පක්ෂයේ කියන එවුන් ඉන්නවා. අඳුරකට ගැහුවොත් 3-4 ගොල්ලක් පයින්ව එළියට. ඉතින් දැන් හැමතැනම නිදහස් පක්ෂයේ ඉන්නවා. දැන් අලුත්ම එක තමයි ඊයේ අපි දැක්ක නිවුස් වලට කියනවා නිදහස් පක්ෂයේ තව කොට්ටාසියක් NPP එකට සපෝට් කරන්න හදනවා. NPP එකෙන් 7-5ක දෙයක් ඕනේ නැහැ. මොන කිසිම දෙයක් දෙන්නෙත් නැහැ කොහොමත්. මේ කියන්නේ නායකකම් ඔය මොනවාක්වත් එපා. ඒගොල්ලෝ ස්ටේජ් එකට නැගලා කියනවා කියලා MPP එකට ඡන්දෙ දෙන්න කියලා. ඒකත් මා රාතල් එක. කියන්නේ ඊ වගේ ආතලුත් දැන් මේගොල්ලෝ ගන්න ලෑස්ති වෙනවා. හරි කොහොම හරි නිදහස් පක්ෂය ගැන කතා කරේ. එතකොට චන්ද්‍රිකා එක පැත්තක ඉන්නවා. එතකොට දයාසිරි කැලලක් ගලවගෙන එතන ගිහිල්ලා තිනවා. එතකොට අර දැන් මැරුණ ඊයේ පෙරේදා ඒ මිනිස්සා මොකද්ද නව සියන් විසින් මොකද්ද පක්ෂය කියලා හදාගත්ත නිදහස් පක්ෂයක්. ඉතින් ඔහොම හැම තැනම ඉන්නවා නිදහස් පක්ෂේ කෑලි. අර UMP එකට වෙච්ච එකේ අනිත් එක තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකටම සිද්ධ වුණේ. UMP එක ගැලවිලා හැම තැනම CC කඩ යනකොට ඒකට වාක් කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ වෙච්චකොට බහුතර කියන්නේ 90%කට හැයින් රනිල් වික්‍රමසිංහ වෙච්චකොට මේ පැත්තේ මෛත්‍රීපාල සිරිසේන කරපු වැඩේ තමයි ඕක. ඒකට එක එක වකවානු වල චන්ද්‍රිකා බණ්ඩාරනායකත් හවුල් වෙනවා. එක එක විදිහට මේක ගලෝ කෑලි වලට මූට් කරා. කොහොම හරි දහම් සිරිසේන කියනවා දැන් දහම් සිරිසේනගේ නායකයා තමයි නායකතුමා තමයි දිලිප් ජයවීර. දිලිප් ජයවීරට කියනවා පොළොන්නරුව ආසන සංවිධායකකමත් අරගෙන එතකොට නිදහස් පක්ෂේ ඉවරයි තාත්තවත් මේ වැඩවලට ආඳ ගන්නවා කියලා මේ ලංකාව වටේම ගිහිල්ලා මේ දේශපාලනය එහෙම නැත්නම් මේ දිලිප් ජයවීරගේ පක්ෂේ ඉස්සරහට අරගෙන යන්න. කියන්නේ ඔකෙන් කොහොම හරි කල්ලිවෙලා മന്ത്രി ආසන 7-8ක් ගලව ගන්න තමයි මේ try කරන්නේ ලංකාව වටේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මෙතෙන්ට එනකොට තව සුපිරි වැඩක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් දිලිප් ජයවීරට එකතු වෙනවා රොෂාන්. රොෂාන් කිව්වම ඔයගොල්ලෝ දන්නවා අර ක්‍රිකට් ගැන විස්තර කතා කරන්න ගිහිල්ලා එතනින් අර පොඩි තනක් හදාගත්තු මේ පාර ජනාධිපතිවරණයට ගිහිල්ලා මෛත්‍රී ඡන්ද 5000ක උදේ ලබා ගත්ත රොෂාන් රණසිංහත් පොළොන්නරුව ආසනයෙන් තමයි අපිට මතකයි රනිල් මේ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක අර නයි මුගටි සීන් එකේ හිටියේ. මේ පැත්තෙන් ආසනේ සංවිධායකව දෙන්නේ නැහැ, මේ පැත්තෙන් අරක දෙන්නේ නැහැ, මේක දෙන්නේ නැහැ කියලා කොහොම හරි ලොකු කතාවක් ගිහිල් ඉවර වෙලා මේ කතාවට නයි පොළොන් ප්‍රශ්නෙට මුලපිරුවේ මේ ජෝඩුව එකතු වෙලා තමයි මෛත්‍රීපාල සිරිසේනයි රොෂාන්. දැන් මේ දෙගොල්ලොම එකතු වෙලා
මෙන්න මේ අලුතෙන් හදාගෙන යන මේ විමල්ලිරවන්සල හදාගෙන යන මැක් මේ බල්ලාගේ ඇඟේ මේ මැක්කො ටික එල්ලෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. හරි මොකක් හරි දැන් තාත්තට දරුව ගියා දහම් සිරිසේන වෙනුවෙන් මොනවත් කරන්නේ. දැන් අරබ බලපුවම මහින්ද රාජපක්ෂ පුතාව ගෙනල්ලා ඉතින් තියලා තියෙනවා. එතකොට ඔය ප්‍රමිත බණ්ඩාරලා ගත්තොත් කාංචල්ලා ගත්තොත් ඔහොමම ගත්තන් පස්සේ සාමාන්‍ය තැනක ගිහිල්ලා අතහැරලා තියෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේනගේ හෙද්ද සාක්ෂිය කියන මැති මේ මේ ත්‍රාඩ රැලේ මම හිටියට මට බැරුව ගියා මගේ පුතාව මෙතනින් තියාගන්න කියලා. දැන් ඔන්න පුතාව එතනින් තියන්න හොයාගෙන තියෙනවා දිලිජ් ජයවීර. දිලිජ් ජයවීර තමයි දැන් පුතාගේ පෙරගමන් කාර්ය පෙරගමන් කරුවා වගේ මේ දේශපාලනේ ඉස්සරහින් ඉන්න සිද්ධ වෙන්නේ. එතකොට වටපිටාවේ කවුද ඉන්නේ? මෛත්‍රීපාල සිරිසේනගේ වටපිටාවේ ඉන්නේ විමල් වීරවංශ ගම්මන් පිළලා. එතකොට උගලන්ට මතක ඇති විමල් වීරවංශලා ස්ටේජ් නැගලා හිටන් හුටන් හටන් පටන් නේද කිව්ව ජාති මෛත්‍රීපාල සිරිසේනට. අන්තිමට අර දිට්ඨ ධම්ම වේදිනී කර්මද දන්නෙත් නැහැ. වටේ කරකිලා 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 මේ ඔක්කොම පොකුර එකම තැනට සෙට් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි මේ ත්‍රාඩ රැලේ තියෙන බලු. කියන්නේ මොකද්ද මේකට කියන්නේ? වචන නැහැ සිංහල ශබ්දකෝෂවල වචන නැහැ මේ වගේ ත්‍රාඩ මිනිස්සුන්ට කියන්න. කරකිලා 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 කොච්චර තරහා මේ 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 මතවාදයේ තියෙන්නේ ප්‍රතිපත්ති මතවාදයක් නෙමෙයිනේ. මේ මතවාදය ඇවිල්ලා මේක තියෙන්නේ Tamanට ලැබෙන කුට්ටියේ ප්‍රමාණය අනුව. මෛත්‍රීපාල සිරිසේනත් එක්ක මෛත්‍රී කවුද ගමන් පිළලා තරහා වුණේ. එහෙම නැත්නම් දේශපාලනේ කොච්චර බලු කතා කියන්න උනේ මේ Tamanට ලැබෙන කොටසේ ප්‍රමාණය. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනව පැත්තකින් තියලා මහින්ද රාජපක්ෂලගේ කොටසෙන් ප්‍රමාණය ගලව ගන්න තමයි මේ කටමැද දෙදෙව්වේ. නමුත් දැන් සිද්ධ වෙලා තිනවා ඔන්න එකට වසක්. එතකොට මෛත්‍රීපාල සිරිසේනන්ට වෙලා තිනවා රොෂාන් රණවල මේ 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 රොෂාන්ලත් එක්ක කව් වෙලා පොළොන්නරුවේ යන කොටා ගත්තු විදිහටම ඔන්න දැන් මේකෙත් කරගන්න. දැන් අපි දන්නේ දහම් සිරිසේනට පොළොන්නරුවේ ආසන සංවිධානය කම තිබ්බම රොෂාන් රණසිංහට දිලිජ් ජයවීර දෙන්නේ කොහේ ආසනයේ සංවිධානය කමද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ එක කොටේට මේ ගහන් යන මේ හැඩ පාරට එක කොටේට මේ ඔක්කොම නැගලා කොහොම හරි බලන්නේ මන්ත්‍රී ආසනයක් දිනාගන්න. මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තමයි මේක තව පොඩ්ඩක් මේකේ මේ බල්ලා වටේට මැක්ක ගොඩක් එකහු කරගෙන කොහොම හරි මිනිස්සුන් අතරට කොහොම හරි මේකෙන් පොඩ්ඩක් අරගෙන ගිහිල්ලා මේ ආණ්ඩුවක් හදන්න නෙමෙයිනේ, අගමැතිකම ගන්න නෙමෙයිනේ. කොහොමද විමල් මේක තව පොඩ්ඩක් උඩට උස්සගත්තොත් තමයි දිලිජ් ජයවීරටයි විමල් ඉරවංශටයි උදේගම්මන්පිල්ටයි ආසන තුනක් අත් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අඩුම ගානේ කොහොම හරි පාර්ලිමේන්තුවට පැන ගන්න ඊළඟ අවුරුදු පහට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ගියොත් මා ඛේද වාචකයක් වෙනවා ඒගොල්ලන්ට මේ වැඩේ කරගන්න බැරි වුණොත්. මොකද ඔක්කොම ඉවරයි. මොකද තවත් බැලූ බැල්මට පෙනුමේ හැටියට ගම්මන්පිල්ලට විමලී රසර තව අවුරුදු 10ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බනම් හොඳයි. එතකොට දිලිජ් ජයවීරත් මේක එල්ලුනොත් තවත් හොඳයි. දහම් සිරිසේනලටත් කොහොම හරි ඡන්ද ටිකක් අරගෙන ඉවෙලා පොළොන්නරුවේ කට්ටියකු ලප්පු කරලි වෙලා කොහොම හරි පොළොන්නරුවෙන් ආසනයක් ගහ ගන්න තිබුණොත් එම කොහොම හරි කරලි වෙලා ඔන්න පළවෙනි වතාවට දහම් සිරිසේනත් එහෙනම් යන්න පුළුවන් පාර්ලිමේන්තු කියලා තමයි මේ හීනේ දකින්නේ. ඉතින් මේක තමයි දේශපාලනේ රටේ තියෙන දේශපාලනේ ඇත්ත தත්ත්වය. එක එක තැන් වලට එක එක අපි දැක්ක ජනාධිපතිවරණය වෙච්ච දේවල් ඒකේ අනිත්‍ය ඉතුරු දිගුව තමයි මේ සිද්ධ වෙගෙන යන්නේ. එතකොට මේ වගේ දේශපාලනය ඇත්තටම අපි හමාර කරන්න ඕනේ කියන එක තමයි අපි හැමදාමත් කිව්වේ. අපි හැමදාමත් බලන් ඉන්නේ මේ වගේ දේවල් කතා නොකර අපිට අනාගතේ මොනවා හරි රටේ දියුණුවක් වෙන මේ 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 අංශ වලින් දියුණු වෙලා තියෙනවා කියලා අඩුම ගානේ කතා කරන්න පුළුවන් විවේචනයෙන් තොර වූ එහෙම නැත්නම් මොනවා හරි ගුණක් කියන්න ගුණක් හොයන්න අඩුම ගානේ එක්කෙනෙක් දෙන්න හරි එකතු කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දේශපාලන වෙනසක් එක්ක ඒක නිසා අර අපි හැමදාමත් අවසානයේ කියන්න උත්සාහ කරන්නේ අපිට හම්බෙන මේ ස්වර්ණමය එක අවස්ථාවක් අපි ප්‍රයෝජනයට ගත්තා වගේම දෙවෙනි අවස්ථාව අර හැමෝම කියනවා වගේ දැන් අර දිනනවා නම් දියන්න ඕනේ. ඉතින් ලොවෙත් නැති වෙන්න වගේ එකකින් තුනෙන් දෙකක් නෙමෙයි අඩුම ගානේ අර දතේ හෙල වෙන්නේ නැති වෙන්න තියෙන අඩුම ගානේ
අසනීපයක් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුර නොගියෝ ඒ පන සම්මත නොවී ඉන්න නෙමෙයි ඇතනින් එයාගියාව 125ක් 30ක විතර සාමාන්‍යයෙන් බහුතරයක් එක්ක පාර්ලිමේන්තුවක් ආණ්ඩු බලයක් පත් කරගෙන මේ ආණ්ඩුවක් අපි බලාපොරොත්තු ජනතාවාදී ආණ්ඩුවක් අරගෙන ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙච්ච හේතු කරුණු අපි රටට ඉදිරිපත් කරලා තියෙන පොදු එකඟ වෙච්ච කරුණු සාක්ෂාත් කරගන්න බලයක් ලබා දෙන්න තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. මොකද මේ වගේ ත්‍රාඩයෝ මේ වගේ දේශපාලන ඩීල් ගේම් කාර්යෝ අපි අතහැරලා දාලා අපිට පුළුවන් විදිහට රටේ අනාගතයේ ළමයිට ජීවත් වෙන්න පුළුවන් විදිහට රටක් හදාගන්න, තනක් හදාගන්න, ලෝකය දකින්න පුළුවන් අර ඒ දවස්වල කිව්වා වගේ මුතු කැටයක් විදිහට මේ රට හදාගන්න පුළුවන් නම් අපිට කරන්න වෙන්නේ ඊළඟ ඡන්දේදී අපේ බහුතර කැමැත්ත විශේෂයෙන්ම මේ NPP කණ්ඩායම වෙනුවෙන් අපි යොදවන්න ඕනේ. ඒක නිසා කිරෙන් සුදු සියලු දෙනාටම ආරාධනා කරනවා ඊළඟ ඡන්දය වැදගත් ඡන්දය හරි විදිහට පාවිච්චි කරන්න කියලා. අන්න ඒක තමයි අපිට කියන්න තියෙන්නේ.